පරිසරයේ විශේෂිත තියෙන එක පාඩමක් තමයි ජලය සමග සෙල්ලම් කියන පාඩම. අපි කලින් දවසටත් ජලය සමග සෙල්ලම් පාඩමේ ක්‍රියාකාරකමක් කතා කළා. මොන අදත් ටීචර් මේ පාඩමට අදාළ තවත් ක්‍රියාකාරකම් දෙකක් ගැන කතා කරන්නයි යන්නේ. බලමු මේ මොනවද කියලා මොනිට. මොන අද ටීචර් කතා කරන්න යන්නේ තැනකින් තවත් තැනකට ජලය රැගෙන යා හැකිද? ජලය ඉවත් වන්නේ කෙසේද කියන මාතෘකා දෙක තමයි මේ කියන ප්‍රශ්න දෙකට උත්තර හොයන්න තමයි අද ටීචර් ඔයාලත් එක්ක ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි යමුද පාඩමට. ඔන්න අදත් අපිට පුංචි යාළුවෙක් ඉන්නවා මේ ක්‍රියාකාරකම් වලට උදව් කරන්න. එහෙම නේද දරුවනේ? අපි මේ යාළුවත් එක්ක එකතු වෙලා මුලින්ම බලමු තැනකින් තවත් තැනකට ජලය රැගෙන යා හැකිද කියන ප්‍රශ්නෙට උත්තරේ. ඒ කියන්නේ දරුවනේ එක තැනකින් තවත් තැනකට වතුර අරගෙන යන්න පුළුවන්ද කියන එක. මේ දේ බලන්න ටීචර් සූදානම් කරලා තියෙනවා පුංචි ක්‍රියාකාරකමක්. අපි බලමුද ඒක. ඔන්න මුලින්ම ඔයා සූදානම් කරගන්න ඕනේ එක සමාන වීදුරු දෙකක්. ඒ වගේම මට පෙන්වදී ටීචර් එක වීදුරුවකට වතුර පුරවලා තියෙනවා. මම මේකට අරන් තියෙන්නේ පාට දාපු වතුර. මොකද නැත්නම් පැහැදිලිව පේන්නේ නැහැ මේ ව්‍යාකාරකම. ඒ නිසා තමයි ටීචර් පාට වතුර පාවිච්චි කරලා දෙන්නේ. එක වීදුරුවක පාට වතුර තියෙනවා, අනිත් වීදුරුවේ පාට වතුර නැහැ. අපි බලමු මේ ක්‍රියාකාරකම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ පාට වතුර තියෙන වීදුරුව. මේ වීදුරුවේ මුකුත්ම නැහැ. දැන් ඔයාලට ඕනේ වෙනවා රෙදි කෑල්ලක් හරි ටිෂු කඩදාසියක් හරි. ටිෂු කාව තියෙනවා, ටිෂු කඩදාසියක්. දැන් මම මේක මෙන්න මේ විදිහට චුට්ටක් නවලා එක පැත්තක් දානවා පාට වතුර තියෙන වීදුරුවට, අනිත් පැත්ත දානවා වතුර නැති වීදුරුවට. මෙන්න මෙහෙම දාලා ටික වෙලාවක් ගියාට පස්සේ මම බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. දරුවනේ ඔයාල මොකද හිතන්නේ? ටික වෙලාවකින් බැලුවම මේකට මොනව වෙලා තියෙද? ඔයාලට මොකද හිතෙන්නේ? අපි බලමු ටික වෙලාවකින් මේකට මොනව වෙලා තියෙද කියලා. දරුවනේ ටික වෙලාවක් ගියාට පස්සේ මම බැලුවා මේ අපේ ක්‍රියාකාරකමට මොකද වෙලා තියෙන්නේ කියලා. මේ බලන්නක මොකද වෙලා තියෙන්නේ කියලා. අර මුකුත්ම තිබුණ නැති කිසිම වතුරක් තිබුණ නැති වීදුරුවට පාට වතුර එකතු වෙලා තියෙනවා. අරන්නක දරුවනේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති බිංදු බිංදු වැටෙනවා මේ වීදුරුවට. මේ කියන්නේ දරුවනේ මේ ටිෂු කොළය හරහා ටිෂු කොළය දිගේ පාට වතුර ඉස් වීදුරුවට එකතු වෙලා තියෙනවා. මේ බලන්නකෝ. මට දැන් පේනවා ඇති. මමත් මේ ක්‍රියාකාරකම කරලා බලන්න. හරිම ලේසි. ඉතින් දරුවනේ මෙන්න මේ ක්‍රියාකාරකමේ මට තේරුම් ගන්න පුළුවන් එක තැනකින් තවත් තැනකට ජලය අරගෙන යන්න පුළුවන් කියන එක. ඉතින් දරුවනේ මේ තැනකින් තවත් තැනකට ජලය රැගෙන යා හැකි වේ කියන දෙයට ටිචරේ ගත්තේ ගොඩාක් සරල උදාහරණයක්, ගොඩාක් සරල ක්‍රියාකාරකමක්. ඉතින් ඔයත් මේක කරලා බලන්න. මේක හරිම විනෝදාත්මකයි. දැන් යමු අපේ ඊළඟ ප්‍රශ්නෙට උත්තර. අපේ ඩොල්ෆින් යාළුවත් ඉන්නවා දැන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ජලය ඉවත් වන්නේ කෙසේද? ඒ කියන්නේ දරුවනේ කොහේ හරි වතුර ටිකක් තිබ්බත් අපි හිතමු කොහේ හරි වතුර හැරුණා කියලා නේද? ඒ හැරුණු වතුර ටික කොහොමද අපි අයින් කරන්නේ? කොහොමද ඒව ඉවත් වෙන්නේ කියන දේ තමයි අපි දැන් බලන්න යන්නේ. මොන මේකට තියෙනවා පුංචි ක්‍රියාකාරකමක් සූදානම් කරලා. අපි බලමු මේක. දරුවනේ මෙතනදී ඔයා ගන්න හාෂීට් කොළයක්, ඒ වගේම පාට දාපු වතුර ටිකකුත් අරගන්න. එකකින් බිංදු කීපයක් මම මෙන්න මේ විදිහට අපේ හාෂීට් කොළය උඩට දාගන්නවා. මේ විදිහට බිංදු කීපයක් දාගෙන ටීචර් මේකට පිඹිනවා. ඒක ශ්‍රේණියෙත් මේ වගේ නිර්මාණ කළා නේද? වතුර බිංදුවක් දාලා පිඹලා එක එක නිර්මාණ අපි හැදුවා. ඉතින් ඒ විදිහට මම නිර්මාණයක් කරන්න නෙවෙයි යන්නේ.
අපි මම දාපු වතුර බිඳුව තැන් තැන් වලට විසිරවනවා. මෙන්න මේ විදිහට. හොඳට විසිරවනවා කොළයේ උඩ. ඊළඟට ආයෙමත් මම මෙතන මම විසිරවපු වතුර බිඳුව ඊළඟට ආයෙමත් මම තව වතුර බිඳු කීපයක් අපි හාෆ් ෂීට් වලට දාලා ඒක මේ විදිහටම තියෙනවා. ඒකට මම පිඹින්නේ නැහැ. ඒක මේ විදිහටම තියෙනවා. එකක් තියෙනවා මම වතුර බින්දුවක් දාලා පිඹලා විසිරවපු වතුර ටික සහ අනෙක් දෙක විසිරවපු නැති වතුර ටික අපි ටික වේලාවකින් බලමු දැන් මෙන්න මේ දෙකට මොකද වෙලා තියෙන්නේ කියලා. ඔන්න දරුවනේ ටික වේලාවක් ගියාට පස්සේ මම මේ දෙකම නිරීක්ෂා කරා. ටීචර් වතුර බින්දුවක් දාලා විසිරවපු වතුර ටික ඉක්මනින් වේලිලා ගියා. ඉක්මනින් වේලිලා. හැබැයි පිම්බෙ නැති වතුර බින්දුව මේ විදිහටම තියෙනවා. තාමත් ඒක තමයි ගන්න පුළුවන්. ඒ චතුරාර්ය සත්‍යය මේ ඇති ගෑවෙනවා. තාමත් තමයි ඒක. කියන්නේ ඒක වේලිලා නැහැ. බලන්නකො තාමත් ඒක ගතිය තියෙනවා. හැබැයි විසිරවපු වතුර බින්දුව ඒක හොඳට වේලිලා තියෙනවා. මේ බලන්න කොහොමද දෙකටම
මේ ප්‍රශ්න දෙකටම ඔයාට ඒ ඒ ක්‍රියාකාරකම් හරහා උත්තර ලැබෙන්නේ නැති. ඉතින් ඔයත් මේ ක්‍රියාකාරකම් ගෙදරදී කරලා අත්හදා බලන්න. එහෙනම් තවත් වෙනස දෙයක් පාඩමක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්න. ඔයාලා හැමෝටම